සමදා සමහන් සමදා සුවෙන් කුෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර සහ පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් බිත්තර නිෂ්පාදනය හා මිල සම්බන්ධව සාකච්ඡාවක් කුෂිකර්ම අමාත්‍යංශයේදී ඊයේ පැවැත්ුණා. අලුත් අවුරුදු සමය ඉලක්ක කර ගනිමින් මෙරට බිත්තර මිල ඉහළ නැන්වීම සඳහා බිත්තර ශීතාගාරවල රඳවා තබා ගනිමින් කෘතිම බිත්තර හිගයක් මවා පෑමට බිත්තර නිෂ්පාදකීන් සහ වෙළඳ මාෆියාව උත්සාහයක නිරතව සිටින බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙහිදී පෙන්වා දී තිබෙනවා. මෙරට බිත්තරයක් නිෂ්පාදනය සඳහා වැය වන මුදල රුපියල් 30ක් වද මේ වන විට වෙළඳපොලේ දේශීය බිත්තරයක මිල රුපියල් 60 දක්වා ඉහළ නැන්වීම සාධාරණ නොවන බැවින් උපරිම සිල්ලර මිලක් බිත්තරය සඳහා පැනවීමට මිල ගණන් ඉදිරිපත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතා සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ආචාර්ය හේමමාලි කොතලාවල මහත්මියට උපදෙස් දුන් බවයි අමාත්‍යංශයේ නිවේදනය කළේ. මේක අනිසි මිල වැඩි කිරීමක්. මේක වැඩි කළ යුතු නැහැ. මේ එතන ගසා කෑමක්. මීට වඩා අඩු මිලකට දෙන්න පුළුවන්. ඒක නොදෙන නිසා අපි ඒක පාලනය කරන්න පාරිභෝග අධිකාරියට කියන බලය දෙනවා ලබන සතියේ ක්‍රියාත්මක 30 35 අතර නිෂ්පාදන මියදමක් යනවා කියලා තමයි කියලා තියෙන්නේ. තනින්දල ප්‍රවාහණය සිල්වර කඩේ ලාභේ ඒ ටික එක ගණනය කරයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඒ ගණනය කරලා ගාණක් එවයි ඒගොල්ලන්ගේ ලාභයත් එක්ක ඒක තමයි ගැසට් එකට ගහන්නේ. 60ට අඩුවේද? අනිවාර්යෙන්. 60 කියන්නේ 60ක් නෙවෙයි 50ක් වැඩි. දිනකට ලක්ෂ 50ක් කලව වෙනවා බිත්තර. ඒ ලාභේ කාටද ගිහිලා තින්නේ? මේ කූට ව්‍යාපාරික 3-4 දෙනෙක් අතර තමයි මේක ගිහිලා තින්නේ. එහෙමනම් ඒකට අනුග්‍රහය දුන්නේ කවුද කියන පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වහා විධිමත් පරීක්ෂණයක් කළ යුතුයි. වෙළඳ මාත්‍යවරයාට කියන වහාම සඳුදා වෙනකොට මේ රටේ බිත්තර වලට පාලන මිලක් ඇති කිරීම සඳහා කටයුතු කරන්න. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.